සමාජ සංගායන සමන්තාචකවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මුණේ රාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්ම සවෙන කාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්තා නමෝතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ යථා සංකාරෙදා නස්මිින් උන්ජතස්මෙන් මහාපති පදුමන්තත්ත ජායේත සුචිගන් දන් මනෝරමංති. තුනරුවන් සතු අනන්ත අසල්මත්තුූ ගුණ බලින්. පිනතු ඔබ හැම දෙනම නිදුදක්කො නීරෝගීව සුවපත්ත සියලු කායික මානසික සුවයම් නොවාඩුව ලබ හැම සනසිල්ලක්ම වේවායි පළමුකොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා කාර්ථනා කරනවා. දවස ආරම්භ වන විටම කය පිරිසිුදු කරගන්නෝ වගේම සිතත් පිරිසිදු කරගෙනම දවස ආරම්භ කරන්න. භාගිවතුන් වහන්සේගේ සද්ධර්මය සාරාංසයත් ඔබට මතකයින ඒ තමයි සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනම් පවු් නොකිරීම එවගේම කුසල් සම්පාදනය කිරීම සිත පිරිසිදු කිරීම මේ තමයි සියල් බුදුරජාණන් වහන්සේලාගේ සාාසනය අන්න ඒ දහම් පෙලින් ඔබ දවසාරම්භ කරන්න දැන දැන පාපයක් වැරද්දක් අයහපතක් මම සිදු කරන්නේ නැත කියන තැනක සිත සිහිය පිහිටුවන්න පුළුවනිද. එවගේම හොඳදේකට යහපතකට කලයාන දයකට පිනකට කුසලේකට දහමට මගේ සිත යොමු කරන්ට පුළුවනි ඒ වෙනුවෙන් මම සිත පිහිට වනවා කියන තැනක ඔබට චිත් අධිෂ්ඨානයක් ඇතිකර ගැනීම අවශ්‍යයි. අවසානි සචිත්ත පරියෝධපනම්. අපේ සිත රාගදෝස මෝහාදී කෙලෙසුන්ගෙන් හැකිතාත්දුලට පිරිසද කර ගතය තුමයිය. දැ මේ ඇහෙන්ෙන විටයි අපහසු කරුණක් හැටියට. බට දැනන්න කපුළුවන් යට හේතුව තමයි කාරය බහුල ජීවිතයවල රැකයා වෘතිය දෙමෝපියෝ දරුව සම්භාරයා යුතුකම් කළයුතු අරිසරයක වර්තමානයේ මේ පවත්නා ලෙඩදුක් ඉදිරියේ බොහෝදේවල් අඩපන වෙලා පිරිස් අසරණ වෙලා සිටින අවස්ථාවක ඔය විදිට කටයුතු කරන්න පුළුවන්ද කියලා ඔබ අහන්න පුළුවන් හිතන්න පුළුවන්. පින්වත්නි ජීවිතයේ අත්හාර්ථයයි මේ පෙන්නුම් කරන්නේ. සියල්ල හටාරගෙන වෙනස්වී යන ලුවක් තුළ සියල්ල මොමුොහොතකින් කනපිට හැරල්ෙන පුළුවන්. ධර්මානුකුල අදහස්ස සියලු සංස්කාර ධර්ම වහා නැස්සෙන සුළුයි. රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මිස්කඳ පංචකයම අනිිචදදු කනත තිලක්කට. ට වැටහෙන අයුරින් සඳහන් කොළ මේ ජීවිතය හටාරගෙන බිඳී නැතිව යනවා. හැම මොහොතක් මොහොතක් පාසාම උදයක් වේටය තත් එනම් දිරාගෙනයා ලෙඩදුක් ඕනම මොහොතක ජීවිතේ කෙලවරක් වෙන්න පුළුවන්. ඒවට විවිධ හේතු තියෙනවා කර්මුදෝස වෙන්න පුළුවන් ලෙඩදුක් වෙන්න පුළුවන් ශාභාවික අනතුරු වෙන්න පුළුවන් හදිසි අනතුරු වෙන්න පුළුවන්. ෙනෙක් ජීවිතොට රදර කිරීම් වෙන්න පුළුවන් විවිධාකාරයෙන් මේ හේතු සකස්වෙන්න පුළුවන් කෙසේ වෙතත් ජීවිතේයනු අස්තිරය. මෙන මේ අදහස ඔස්සේ හඬන්න වැලපෙන්න්න නොවයි ඔබේ සිීත හිමිදිරි පාන්දර පටන්ම පිරිසිුදු කරගත්තොත් ධර්මානුකූල ඇසකින් දකින්න පුළුවන් වුනොත් එකළුකුත්සුවයයක්. ඔබ නුවනින් හිතල බලන්න මේ පවසනදේ හරිද කියලා. මොනවා මගේ මගේ කියලා අතින් පමණක්ට මේ හිටං අල්ලගෙන හිටියත් මම මගේ කර මේ සරීවේ අබමල් රේනෝගතරං හැබැ අයිතියක් නැතින අරදේවල් මනතරං හිටං අතිං ගටන් අල්ලගෙන හිටියත් අපේ තින හැබැෑ අයිතිය මොකත්. මිනිසා ගතවෙන හැමමොහොතක්ම චිත්ත පාරි සුද්ධියෙන් සැනසිලිමත් හිතකින් සිටුවලින්වලින් පත්තා ගැනීම යහපත් නේද දදිනවල ඩදුක් ඉදිරිිය බහෝ කෙනෙක් ැතිගෙන සිටින්නේ. තමන්ගේ ජීවිතය රැකගන්නවඕන තමන්ගේ ආදරනය අයගේ ජීවිත රැක ගන්නවඕන ඒ පමණක්නෙමින්. කිසිදු මනුස්සයකුට කරදරයක් විපතක් නොවේවා තියන. ඒ පිරිසුදු සිතුවිල්ලත් ඔබ බොහෝ කෙනෙකුට තියනවා. බෞද්ධ ධර්මාන් කූලෝනක් මනුස්සයන්ට පමණක්නෙමේ කිසිදු සතිකුට විපතක් නොවේවා තියන හැඟීම මෛත්‍රී භහවනාමිල්ම පවත්වනවා. මිනිස්සා. ගත වෙන හැම හොතක් පාසාම දහමින් පෙන්වාදෙන හොඳ නරක තේරුම් මරගෙන නරකින් බැහැරවෙලා හොඳට යොමු එන්න. සමාජයේ තුළ රටක් තුළ පාලනයක් තුළ පෙන්වා දෙෙන හරි සහ වැරැද්ද. හොඳ සහ නරක කළයුතු දේවල් නොළයුතුදේවල් තේරුම් මරගෙන හැකිතතා අදුරට වැනැද්දෙන් නරකින් නොකළියුතු දේවල්ලොලින් ඉවත්වෙලා කළයුතුදේ හරිදේ යහ පත් වූදේ. කිිතාක්දුරට අපිට ඉටු කරන්න පුළුවනිනං ඒ බොහොම යහපත්. එක අපි පටන්ගන්න ඕනේ ගෙදරින්. ස්වාම්‍යාබීන්ද දෙමෝපියෝදර වුවෝ සොහිුරු සොහිුරියන් ආදී වසියෙන් ගෙදර ජීවත්වන අප හැම කෙනුකොටම එය ඔබ හඳුනා සමගිය කියලා. සමක්ගා සම්මෝධමානා, අවිවධමාන කීරෝධකීබූතා, අන්‍යමනඥම් පියචක්කුයි සම්පස්සන්තා විහරාම්. සමගියෙන් සතුරු සිතින්, සඩු දබර සිදුවන වාද විවාදෝලින් බැහරවෙල කිරී වතුරයි වගේ ඕනෝන් කෙරේ පියදෑසිම් බලමින් ජීවිතය පාත්තන්ට පුළුවනිින් නම්. කුමක් දෙ දැන් ඔබට හිතෙන්නේ. අපි අතර සතුට තියෙනවා සමගේ තියෙනවා සැනසිල්ලක් තියෙනවා මේක තමයි අපේ ජීවිතය කියන්නේ කියලා ඔබ හිත්තවලට දැනි. අන්න ඒ සරල තැනකින් හෝ ජීවිතය ආරම්භ කිරීම අවච්‍ය ඒතම ඇර කෙටියෙන් සඳහන් කළේ සියලු පෞදුරු කරලා සිත්ම උපදවාගෙන සිත් පිරි ුදු කරගන්න යන සියලු බුදුරජාණන් වහන්සේලාගේ ඒ අවවාදය අපේ සිප්පුරා පාත්තාගතය උතුමයි. හේතුව සියල්ල අනිච්චදු කනත්ත තිලක්හටටත් මොහොතකින් සියල්ල අවසන් වවෙන්නට පුළුවනි. කෙසේ වෙතත් ගත වෙන හැම මොහොතක්මාම හැ මොහොතක් පාසාම සැනසිලි මජ්ජීවිතයක් ගතකරන්නට අපි මේ දහම උපයෝගී කරගනිීම. එනිින් දම්මපදේ පුප්පවර්ගේ අඩංගු උතුම් ගාථා රත්නයක් ම මාතෘකා කළා. යතාහා සංකාර ධානස්මින් උද්ජිතස්මින් මහාපති පදුමන් තත්ථ ජායේත සුචි ගන්ඩන් මනෝරම. මහමග කැලිකසල ගොඩක පිපෙන මලක් ඒ මල නෙලාගෙන ගොස් ඉහළම ගෞරවයක් ලබාජනවා. යතාා සංකාාර ධනස්මින් උද්ජිතස්මින් මහාපති. මහමග පැත්තක දමාතිබෙන කසල ගොඩක කුණුස මලක් පිපිල තිබුණොත්. ඒ මල පැහැපත්න. ඒ මල ප්‍රසන්නන, කුණු කැලිකසල ගොඩේ හටගත්තත් මල නෙලාගෙන ගොස් සුදුසු ගෞරවය ඒ මලට ලබාදෙනවා. ඔබ මමනං අපට ඒ මලට ලබා දෙන කුුවන් ඉහළම ගෞරවය තමයි. මේලෝකේ පහළව වූ ශ්‍රේෂ්ඨ තමමුතු මනුසනත්නේ. තාගත බුදුරජාණන් වහන්සේ අභියස පූජා කිරීම. මේ මල භහගෝතුන් වහන්සේ අභියස තැන්පත් කරනවා පූජා කරනවා. මේ මල ප්‍රසන්නයි. දුල්ලගෝ ලැබෝ මගේ මනුස ජීවිතයක්ත් මේ වගේ ප්‍රසන්න වෙන්නෝනේ. ගත මුහුණත් ඇතුළුව ප්‍රසන්නවීම නීරෝගිවීම අවශ්‍යයි. එහෙත් වඩාත්ම. මනස සිත පිරිසුදු වෙලා මගේ මනස ප්‍රසන්න වෙන්න. මගේ හිතට දුකක්රදරයයක් ීඩාවක් ඇති නොවී මගේ හිතට සහනයක්ම සැනසිල්ලක්ම සැලසෙන්න්න. ඔයදහස බොහොම වචින. මේ මල පරවල අනෝගේ ජීවිතය අ්‍යහාර්ථය මට වැටහෙනවා හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා. මල පරවෙනෝ වගේ ජීවිතයක් මෙ සරීරයත් දිරාගෙනයාම ලෙඩිදුක් ඉදිරියේ අවසානී කලවරගතිෙනවා. මගේ හිතට හැම මොහොතක් පාසාම සහනයක් සැනසිල්ලක් දෙන්න. පින්වත්න වර්තමානය බොහො කෙනෙකුට වචන සඳහන් නොකළත් ආතතිය දොන්නස ක්‍රමතය වික්‍ෂෝකය විසාදිය විවිධ වචන පාවිච්ච කරමින් හිතේ පවතින අසහනයේ තේරුම්ගට බැරිවීම. දුක්ක දෝමනස්ස. තදගතිය එපාවීම, කලකිරීම, හැඩීම, වැලපීම අමනාපය. මේ විවිධ ආකාරයෙන් සිතුවිලි පහල වෙලා ඔවුන් සහනයක් හොයෙනවා. සැනසිල්ල හොයවා. ආහාර තිබුනත් තමන්ගේ ඉදිරයේ රස මසූළු කුසගන්න දැනෙන් නැතු මට එපා කියවා. පහසුවෙන් ඉන්න හිටින්න නිවහනක් යහනාවක් පහසුව තිබනත් නින් දෙ යන්නේ නැහැ කියනවා. මන තරම් පිරිසක් හිටියත් වෙනද තමන්ගේ කියලා මගේ කියපුම ආදරනය අය ළඟ හිටියත්. මට මහ තනිකමක් පාලුවක් දැනිනව කියලා කියනවා. මේ මොනෝද කියන්නේ. මනස සංසුන්. මනස් ව්‍යාකූලත්වයකට පත් වෙලා. ධර්මානු කකූල අදහසකින් සංවේගයක් ඇතිකරගැනීම හොඳයි. සසරේ ජීවිතයේ ඇති අනිතේ ස්වභාවේ නුවනින් දැකළ නමුත් මේ කියන්න එපාවීමක් කලකිරීමක් ගැන කියන්නේ. පටිගයක් තරහවක් අමනාපයක් තමයි සිවුන්ව සෝකය සන්තාපය හඬා වැලපීම දුක්ක දෝමනස්ස ඔස්සේ ඔය පවසන්නේ. මේ ඔක්කෝම ලෝබ දෝස මූහෝ ඔස්සේ අකුසල ධර්ම ගොඩ ගැසීමන් මේ සිද්ධ වෙන්නේ. මෙලව ජීවිතේ දුකින් ගතකිරීම පමණක්නමි මරණින්ම් මතු දුගතියක් හිම වෙන්න පුළුවන්. මිනිසා. දුදලබ ලබ නුසජීවිතය උතුන්කොම ටිනාකම තරුම් අරගෙන සිත පිරිස දුවපාතගත්තොත් මහතු ස්වයක් සැමසිිල්ල. මහමග දමාතිබෙන කැලිකසල ගොඩක හටගත්ත මල මනරම්නං එය ප්‍රසන්නනං සුඳින්ද යුතුනං අප ඉහළම ගෞරවයක් ලබා දෙනවා. මා සඳහන් කළ බුදුපුදට නෙලාගෙනවා. මගේ සිතත් මේ වගේ ප්‍රසන්න වෙන්න. පිපුණු මලක්සේ මගේ හිත ප්‍රසන්න වෙන්න. අටලෝක ධර්මය ඉදිරිියේ කම්පා නොවනු හිතක්ට දැනන්න. ලාබේ ඉදිරියේ උද්ධාමයට පත්වෙල තන්හාාවෙන් මගේ හිත උඩඟු නොවෙන්නත්. අනිත් අය ඉදිරියේ මම ඉහලයි කියෙල හිතලා පහත්කොට සලකන්නත් එසේ නොවෙන්න. මට ජීවිතයේ අථාර්ථය දැකල මම අනතිමානයේ ගුණෙන් නිහතමානයේ ගුණේෙන් යුතු කෙනෙක්වෙන්න. මනතරන් ලෞකික විෂේ දැනම උගත්කම් තනතුරු හා ධනය තිබුණත්. මගේ බාහිර පෙනුම කුමක්කුවත්ත් ද දෙෙතිස් කුණනපයන්ගේ පිරපුන් වෙච්චි ඇවිදිනා වැසිකිලිය බඳු. බිඳන මැටිකලයක් බඳු සාරීරයක් දරාගෙන සිටින අන්නය වගේ මමත් මම වගේම අන්නයත් කුමක් දතිබෙන වෙනස. උසමහත හෝ පෙනුම යංරූද සාරීරික අංගවලින් හිස කෙස් මුහුණ සම දත් ආදී වසයෙන් යම් සියවු වෙන සක් තිබුනත් යං ූද වෙන ක්තිබනත්. අභ්‍යන්තරේ නං හටාරගෙන බිඳී නැතිව යඳ. අපි සියලු දෙනාම එකහා සමාන ජාතිජනා ව්‍යාධි මරණවලට උරුම වෝ ජීවිත නේද මේ ලබා තිබෙන්නේ නුවනින් දකින්න. වර්තමාන මේ කොරෝණ වදුරත් ගලපල බලන්න හිත සුවපත් කරගන්න නීරෝගී වෙනවා කිය අන්නයටත් නීරෝගී වෙන උදව් කරනවා කියන අදහස හිතේ පාත්තකෙන්. රෝගී වූ අය ඉක්මන් සුවයෙන් සුවපත්තේවා කියන අධිෂ්ඨානය සිත දරගෙන බිහි කරන්න. ලෝකයේ දියුණු නොදීනයි කියන රටක වුනත්. ලෝකයේ හැම පහසුකන් තිබෙනවා නැතැයි කියන වනත්. වෛද්‍ය පහසුකන් තිබෙනවා නැතැයි කියන කුමක් වුවත් කාටුවත්. මේ වෛරසේ එක හා සමානෝම බලපාන බව ඉතාම පැහැදිලේනි. ඔයි තත් වඩා සියුම්ම දකින්නපුළලුවනිනි උපන් අපි හැම කෙනෙක්ම.හට මොකක් වනත් කතා කන භාසාමොකක් වුණනත් පාට මකක් වනත් අදහන ආගම මොකක් වනත් ජාති ජරාාවාධි මරණවලට උරුමයි කියන එක එහමනම්. ලාභ ඉදිරියේ ප්‍රසංසා ඉදිරයේ සැප ඉදිරියේ යසස ඉදිරියේ උද්දාමයට පත්වෙලා තෘෂ්ණාවට පත්වෙලා මානයට පත්ව යුතු යමක් නෑ කියන එක අපි අවබෝධයෙන් දකිින් තෝනය. මේ මල ප්‍රසන්නයි මල ප්‍රසන් වනාසේම මගේ සිත මේ දහම වැටහ මගේ හිතට සැන්සිල්ලක් ලබන්න. එවගේම මේ ශරීර කූඩුව දරාගෙන සිටින තාක්කල් දිරාගෙනයාමෙන් ලෙඩවීමෙන් අත්හරීමෙන් වැලට ැ. මේ මයි භාගියොතුන් හන්සේ හ රුණාවෙන් හා තඥායි ඇසින් දේශනා කළේ සියලු සංස්කකාර ධර්මයෝ බහා නැසන සලුයි කියලා. පනේති පනැති හැම වස්තුවකම පවතින්නේ උපාද ටිති බංග හටාරගෙන විදී නැතිව යනවා. ඉස්තිර සදාකාලික කිසිවක් මේ කිසිුදු වස්තුුවක නැහැ කියලා අපේ හිත්කවලට අවබෝධ කරගන්න පුළුවනි නම් ඒ සුවයක් බව ඔබට ඇතහ. සමහර තැනක කියනවන ඔබේ කතාවත් වෙන්න පුළුවනි එසේ නොවේවායි. ධර්ම අවබෝධයෙන්ම පාර්ථනා කරනවා. මම රැවටුණා. ඒ පාට ඒ පෙනුමට ඒ වචනවලට ඒ ඇස්වලට ඒ සිතිවිලිවලට ඒ ධනයට මම රැවටුණා මනවා තිබුණත් මොකටද හදවතේ කරුණාවක් කලිගතුකමක් මනුසකමක් නැති මනුස්සෙක මුණගැහීමක් නම් කියලා. ඔයි විදියට හිතුනොත් ජීවිතය ගැන ඔබට කුමක්ද දැනන්නේ. මෙන මේ නිසා තමැයිහි ජීවිතය අත්හාර්ථය. අපි අවබෝධයෙන් දැකගෙන දැනගෙන අපි අපටවත් රැවැටයන්නේ නැතිවෙන්නේ. මගේ හිත මාව රැවැට්ටවා. මගේ හිතමයි මම මේ තත්වයට ඇදල දැම්මේ. මගේ හිතට වහල් වන. මගේ සිතුවිලි වලට වහල් වුන මගේ හැගියෙන් වලට වහල්ල වුණ මගේ දෙමව කියයෝ සමහර සැනක නැති වුණන කිය යම් කෙනෙක් හිතනවා. මට තිවිචි ගෞරවය මට ඉගනගන්න තිබච් දේ හෝ ගනගත්ත දෙෙයින් ප්‍රෝජණයක් ගන්න බැරුුණ. මට මොනවද තිබුණ ැත්තිේ නැත්තම් මොද මට ලබන්න බැරවුණේ මට හැකියා උත්ස්සාහ තිබුණ. මොම ගේ හිතට හල් වවීම නිසා. හිතු විලිවලට වසංග වීම නිසා මට මාවාමතකූඩා මගේ හිතට හිතු විලිවලට මරැවටුඩ ම හිතුවේ. මම කැමති අරහුණු කොහොම හරි ලබාගත්ව මුළු ලෝක කියයම දිනාගත්ත වගේ කියලා. ඒ ඇසෙන් රූප දකිනකොට සබ් දැහනකොට මම හිතුවේ. ඉතු අඩන මනවඩන පියවඩන කාමෙන්ු රජනීය හිත කුල්මත් කරන කියන තැනක මගේ හිත මුළ ලකයම සම්පූර්ණ වුණනාාවගේ කියෙ හැමදාම තිබේ කියලා. ක්ක න්නේයේයා රපා ඉට්තා න්තා මනාපා පිය රූපා ම ූප සංහිතා රජනීය. ඇසන් රූපය දකිනකොට ම වි්ඥානය මගේ හිතර ැනුනේ ඒක. කනින් හඩ හැනොකොට කවදාවක් අහකුනති හඬක්ක මගේ කරගන්න ඕනෙ කලා මගේ හිතට දැනුන. ඔයි විදියට ආග්‍රහණයේ රසේ ස්පර්සය සිතුවිලි ඔස්සේ ම හිතුව සදා කාලිකයි කියලා. දහම තුළින් දැන්වැටහෙන ඥානය ට එ තිබ න එනක්. මේ ලෝක කිසිවක් ස්තටර සදාහකාලික වෙන්නේනේ ඒනිසා ගුණගරුකෝ ලබ යමක් ලැබිය යුතුනම් ඒදේ ලැබිය යුතුවෙනවා. එහම නැත්තම් වරදින්නම්මා ලබන්නන්නේන්නේ. පාපේන්නන් අරකින්නම් හෝ. දැඩිවම හිතල මේකමයි මගේ සදාකාලිකයි කියලා හිතලනම් කිසිවක් මගේ කරගන්නි නෑ කියලා මම ඒටික තේරුම් ගත්තනම් අද මේ ස්වභාවිටම මම පත්වෙෙන්න්නේ කළ හිතන්න පුළුවන්. ඔබ කැමති අරමුණු ධර්මාණ කෝලෝ ලබන්න හැබැයි. ඔබේ හිත පුරුදු කොටතිබෙන්න්න ඕනනි? දේ නිත්්‍යෙ සු ාත්ම නෑ කියලා. කිසිවක් ඉස්්තර සදාකාලිකනෑ කියලා සරල නිදුසනක් මේ වගේ ඔබ දෙදිනෙක් මුණගැසුණු තැනක අවසානයේ ස්වාමියා බිරිඳ ලෙස යං ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන් ඒ වුනත් හා සංයෝගාාවෝ ගන්තා. හැම එකතුවීමක වවීමකත් තිබෙනවා හැම එකතුවීමක වෙන්වීම මක් තිබෙනවා. එහෙත්තේ වෙන්වීම ඕනම මොහතක් වෙන්න පුළොහ. ඕනම හිර උදාවක් මධ්‍යහානයක් සන්ධ්‍යාව ක්‍රාත්‍රයක් වෙන්න පුළුවන්. සන් හුස්මහොද ඕනො මොතක්වෙන්න පුළුව. ජීවිතය අත්තාාර්ථයේ ඒක නම් හමෝුණු අපි ඕනම මොහොතක වන්වී හැකිනම් කලියුත්තක මක්ද. ඔය ඇස්පියෙන්ට මත්තෙෙන් නොබගේ මනුස්සේක් මගේ ජීවිතය මුණ ගැසීම ගැන මට තියනෙ සැනසිල්ලක් කියල හිතන ආකාරයට ජීවිතය පැක්තියුතු නේද ඕ ඔබ කියන විදිහයට සමහරවිටක මම රත්වලන බෝධි සත්වනේ බුදුවෙලන ඔය අතාකිවට ඕ පින්නත්නන්නේ. ඒ අදහස පේ තිබෙන්න්න ඕනේ නමුත් එහම නොවනත් ඒ මඟට පිළිපන් ශාවකෙක් හැටියට මේ ධර්මය ඔස්සේඒ ජීවිතයේ පැවැත්තුවත් ඔබේ හිත්වොට සුවපත් භාවයක් දැනේ. යම්විතක ලෙංගතු ඇත්තෝ හිත්වලින් කතාහ කරන්න කොට ලං වෙනකොට ස්වාමියාබෙන්ද දෙමෝපියෝ දරු අතර පවා මේ අදහස් පෙළ මතුවෙන්න පුළුවන්. ලෙංගතු අවංකෝතා ඔබේ කතාවත් මේ වගේ වෙන්න පුළුවමකක්ද. ඔබ මාවරවට්ටන්නන්නේෑන? නුබ මට වරදක් කරන්නේ ෑන මට වීපතක් කරන්න නෑන? මගේ හිතරිදවන්නෑන මට නපුරු වච්චනවලින් කතා කරන්නේ නෑන ආදරයෙන් ලෙංගතු කමින් කිය කියන්නේ. මටඒ දරාගන්න පුළුවන්. මට උපහරවෙන්න පුළුවන් මටවැරදහන් නිවරදි කරගන්න පුළුවන්. පැලේවුනත් තින්න පුළුවන් ලුන්මෙනසව පතිව වුණනත් කමක් නෑ. ඒවුනත් ආදරයට ලෙංගතුකමට කරුණාවට මෛත්‍රයට කැමතියි මවරවට අන්නපා. මට බොරු කරන්න පා. මට අවන් කරන්නේපා හිතේ හදවතේ එකක්ත්තියාගෙන මතුපිටිින් කතා කරන්නේපා. එවගේම මට රහසේ ඒදෙවල් කරන්නේ පා. මම අවංකයි, මම අවංකුව කටයුතු කරන්න උුත්හ කරනවා මේ කියන්නේ ඇත්තා. මෙන්න මේවිදියට තමන් තමන්ට අවංක වෙලා ස්වාමයාාබීින්ද දෙමවප්‍යෝ දරුව වසේනොත්. ලෙංගතු අයටත් යිවිදියට හිතන්න පුළුව නිනා. පින්නත්නේ ජීවිතේ ඔබට හිතේ නැත්ේ. න ලාවක ඇස්්දක පියහුුණත් මේ ජීවිතයෙන් බැහැ වෙලාගිය ඒුනත් ඔබගේ කෙනෙක් මගේ ජීවිතේ මුුණගැහීම ගැන මට තියෙනෙ සැනසි ල්ලක් කියල ඔබට දැන. එහම නැතිනත් ඔබේ ඇහත් සමයි අවදු පනනාකැටක් ජීවසියා ජීවත්වෙල කොහොමද ජීවිත කියල ඕ ජීවත්තු නානන් තමයි හැබැයිති එම නෝවනං වඩා හොඳද කියෙ හිතෙන පුොළුව එකට හිටියනන් තමයි වෙන කරගන්න දෙයක් නැතිකමට එහෙම නොවී. ඒ කතාව ඔබේ කතාව නොවේවා. එන්නමුොත් මේ දහම ඔස්සේ ඔබ සුවපත්වුන අදරාත්‍රය වනත් ජීවිතය නේතු වනන් ගත කළ කාලය කෙටි වුණත් මහා මන්දිරේක වාසය නොකළත් රූපරාජිනියයක් හා රජකුමාරයෙක් එක්ක වාසෙන් නොකළත් හදවතත් තියෙන සත්පුර සම්මනුස්සේ. මටසුරට ලැබුණ කියලලා මගේ ජීවිතයේ පැත්තුවා කෙළ හිතනකොට ජීවත්වුණු කාලේමකක් වුණත් හැබැයි ගතවෙච්චි කෙටි කාලේ නමුත් ජවිතේ කෙට ඕනක් ජීවිතේ සැන්සිල්ලක්තියෙනවා. සියල්ල හටගත්වගේම නැතිවෙන බව තතාගත බුදුරාජණන් වහසේ දේශනා කළ දහම් පෙළ වැටෙනවා. හඩාල වැලපිල කම්පාවෙල සෝකවෙල අපිට ප්‍රෝජනයක් නෑ මේකින් ගැලවෙන්න බැහැ. ඉපදදුනානන් දිරාගෙනයාම ලෙඩිදුක් ඔසි ජීවිතේ ඕන මොහොතක්කලවරකට වෙනවා. අපට හිත් සනගන්න තිබෙන්න ඕවුනෝන් කෙරෙහි විපතක් නොවන්න සිතුවිලි වචන ක්‍රියා පැත්මීමම්ින් පමනයි. වගේම මේ ගෝර සංසාරය ඇති භයාානක බව දැකළ බඩිපුරම උපත ලබාති බෙන සතර පායි. එතනනිින් අත්මිදිලා ම මේ දුල්ලබෝ ලාගත්තවතු මනුස ජීතේ වටිනාකමතේරුම් මරගෙන ජීවිතේ යහපත් ලෙස හැකිතා අත්්දුලට යහපත්ලෙස පාත්ත ගන්ට ඕන කියන හිතන එක. මට දැනෙන්නේ දරුවගේ අම්ම ඒ ගැන කියනකොට. මට දැනන්නේ දරුවගේ තාතා අ අපපච්චේ ගැන කියනකොට. එඒහ මනැත්තං මගේ පවුල කෙනෙක් කියන කොට. බේ හුස්ම පවා මට වැටහෙනවා නුබ හැරණොකට මට දැනව කෞු්ද කියලා තේරුන් ගත්ත දේ තමයි මතුපිටින් දකින දේට වඩ මහසත්පුරු සේක් නුබ ඇතුල යිව කියලා. ඒ ුබේ හිතයි. ඒවගේ ඔබ රැකයාාව කරන ආයතනේ තුළ. ය හු හිතමිතතු්‍ර හරි ඔබට දැනොත් ඔබට කිවො මට නුබ මගේ ම කෙනෙක් වගේ දැනනවා කියලා. මේ ජීවිතයේ නොවනත් එක වහලකයක්ට ජීවත් නෝනත් සංසාර ග හරි න බ ම අම්ම කෙනෙක් රි ර් ෙක් . නබමගේම සහෝදරයෙක් වගේ කියල මට දැනනවා. ලෙංගතු කමින් ජීවිතය එක වහලක්කට පෑඇත්තුව නැති වනත් ගතින් දුනස්ස හිටියත් නොුවගේ සත් පුරුෂ කල්ල්‍යයාන මන්ත කෙනෙපුගේ ඇසුර. හිතට සුවයක් කියලා දැනුනොත් මනුස්සකම එතනමත්වෙයි. මම සඳහන් කළ ගාතාරත්නය අදහසයි ඔය විග්‍රහයකට ගෙනාවේ. කැලි කසල ගොඩක පිපුුණු නමුත් බොහෝම මනරං සුවපත්තුූ. මලක් නිලාගෙන ඇවිින් බුදුපුදට තබා. බුද්ානුස්සති භාවනාවක් වගේ අපි කළ ඒ භාවනාව අනුශසති ධර්මය ඔබේ හිත්පුරාමිනිහිවෙන්ට ඕනේ. යතා සංකාාර ධහනස්මින් උද්ජිතස්මින් මහාපතිය. පදමන් තත්ත ජායෙත සුචිගන්දම් මනෝරම. ඒවන් සංකාර භූතේ සු අන්ද භූතේ පුතුද්ජනී අතිරෝතති ප්ඥාය සම්මා සම්බුද්ධ සාාවකෝ. පන්නත්න අන්න ඒ වගේ රාගෙන් දේශේ මූහෙම් පිරිපුන් ජනයා අතර. මනුස්්‍යයන් අතර අපට පුළුවෙන් න්නම් හිත සුවපත් කරගෙන ජීවිතය පාත්තන්න බුද්ධ ශ්‍රාවකය හා ශ්‍රාවිකාව ඒ වගේ කෙනෙක් වෙන්න ඕනි. බුද්ධ ශ්‍රාවක ්‍රාවිකාව කියලා අනිත් අය පහත් කොට සලෙක් වෙනේ අනිජාතියෙන් අනිත් ආගමිකය අඩුයි පහත්වය කියන අදහස නෙමේ නමුත් මනුස්සත්වය ගැන කියනකොට අහනකොට ඒ මග අනුගමනය කරනකොට ඒ අය අපි හඳුන්වනව වචනයෙන් බුද්ධ ශ්‍රාවකෝ කියලා. අසවල් රටේ පුදනුව ඒ අසවල් රටියයි. ලංකාවේ බුදුනායි ලාංකිකයෝ ඒ වගේ. බුදුරජාණන් වහන්සේගේ මග සිත මුල්කොටගෙන ඒ දහම සිතේ හැබැ සභාවේ සිතහා සිතුවිලල් සභාවය ුවනින් දකිනකොට. බුදුරජාණන් වහන්සේ ධර්මය පෙන්වා දුන්නු නිසා ඒ දහම ඒ අනුව දකිනය බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියීම. වෙනත් ආගමික නංවලින් හඳුන ගත්තත් නමුත් තමන්ගේ සිත සිතුවිලි මේ ඔස්සේ ඔබ හිතල බැලුව එහෙම හිතනකොට ඔබට හිතන්න කොළුවන් දුරජාණන්හන්ේ දේශනා කළ දහමත් අනුව ඔබ හිතනව හිතගැෙන තමන්ගම හිතගැන මේ දකින්නේ. අන්න ඉතින්දදි සාමක ශවිකාාව කියල දකිලා. පින්වත්න්නේ දැන් වෛද්‍යවරය ළඟටයනකොට. අපිට ගන්න උගන්නපු ගුරුවරය ගැන හිතාන කුමද. ම ඒ වෛද්‍යවරයගෙන් බෙහෙත්ගන්න මෙන්න මේ වගේ අය. ඒ ගුරුවරගේ ඉගගත් මම ශිශ්‍යයක් කියල කියනවනි හැබෑන වෛද්‍යවරයගේ ගුරුවරයාගේ ආගමකද ජාතියමකදේ පුදුරටමකක්ද. අපි ඒේක සම්බන්ධයක් නැහැනි? ඒ හපත් වූ දේනේද අපි හිතන්නේ. මේ තුන් ලෝකයේම පහල වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම රත්නය මනුස්සරත්නය. මේ මනුසලෝකයේ පහලෝ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පිරිපු. අසම සම ගුණ සමුදායකින් හැබි භාගරතුන් හන්සේ සිතහා සිතුවිලි ගැන. පැවැත්ම ගැන දේශනා කළ දහම් පෙල ඔබ රටමොකක් වුනත් එපදුන් කතාහකන බහසා මොකක් වුුණත් ඔබ සම්මුතියේ පවසන අදහනාගම කුමක්කුවත් ඒේ හිතගෙන දකින්න මේ ආරාධනා කළ. එහෙම නං හටගත්ත හැම දෙයක්ම නැතිවෙනවා කියන දැනු මතියනවා නමුත් එ හිතට පුරුදු කොට නැති. එනම් අනෝබෝධය ුතු මනුස්්‍යෝ පිය රූපේ රූපේ සාරජ්‍යත ප්‍රිය අරමුණෝල ඇලෙන ප්‍රිය රූපේ. ප්‍රිය සබ්දේ ගන්දේ රසය ස්පර්සයේ සිතුවල මම මගේ කරගන්න හදනවා. අකමතින අපේ රූපය රූපේ ්‍යපාජිති අකමති අරමුණේ ගැටනවා. රූපේ සබ්දේ ගන්දෙහි රසේ ස්පාර්සේ සිතුවල ගැටනවා. තම අවසානය රාග්‍ය හාල් තරහා බවට පත්වයෙන්. දැඩි ලෝබය හා කේන්තිය අමනාපය බවට පත්තෙන් සඩු දබර පාට පත්වයෙන්. බන් මනුසෝ මොන විදිහයට හැසිරෙන්න්න කියලා. මා ඔබට සඳහන් කලා වගේ. අපේ සිත් පිරිසුදු කරගට පුළුවනිනන් මේ මලදෙස බල ප්‍රසන්නය කියල හිතල. අපේ හිට හැකිතා දුරට දැනය තෝනි. විසේසෙම බුදුරනාජාණන් වහන්සේ දර්ශනය තුළ පෙන්නුම් කරනෝනේ මෛත්‍රිය ගැන ඔබ. ෙක ාත් දර කරන්න ටද වචනය බේ වචනය. ඒ වචනය බේ වච්නයක් මිත්‍ර පාච්ිකන ආදරය කියන වච්චනය. ඔබ කාටද වඩා ආදරය කරන්නේ. සත්පුරස දරුණ දෙමවපිය ෝ මුල් කාලිකය කාල එතර කාලික කියන මගේ දරුවන්ට කියල් හැබැවමයි. ජීවිතයේ දෙවනි කරලා මගේ දරුව කියලා එම හිතනවා එහත් ඒ දරු ලොකු මහත්තල ඉගෙන කියයා ගෙන ආ හට පත් ස් හිතන්. දුවන් වෙනුවෙන් කලියුතු මෙහේ ම කලා දැන් ඒ අයට ඒ ඇගේ ජීවිතය පාත්ත ගන්න පුළුවනි. දැම් මම මගේ ජීවිතය ගැන හිතන් ඕන කෙළ හිතනවා. අවසාන්න අතරවෙන්නේ තමා තුළුමයි.මල්ලොක හැම කෙනෙක්ම වඩාත්ම ආදරය කරන්නේ පළමුුවෝ තමාටමයි. එක තේරුම් ගණන්න. දෙම පිය සතුපුරුස දෙමපිය ෝ සම්භාරයක් ඕනඕොන් වෙනුවෙන් එතර අවස්ථාවක ජීවිතය කැප කරන්න පුළුවන්. නමුත් ඒ ඒ අවස්ථාව අනුවක තීරනණ වෙන එක සාපේක්ෂයි. බ අවසාන් අතරවෙින් ම කියන වචන ඇත් එෙක්. සමහර්විතක ඔබ ජීවිතය කැපකරපු කියපු දරුවපවා ඔබ ටකීකරුුණ ඔබේ බලාපොරොත්තිට නොවනොත් ඔබ හිතන විදියට ඔබ මකද්ද කියන්නේ. සමහර්විටක කියයි. මම හිතන්නම් මටේ වගේ දරුවෙක් හිටියනය කියලා. ඇහෙනවනි ජීවිතයගෙන ගැඹුරින් දැකලා. ඔබ ඔබට ලෙංගතුනම් අන්න අත් අන්නයට ලිංගතුක නම් ජීවිතය ගැ දකලා. වි ගැ තනකොට සම්ම තියට ම මගේ කිවත් පරමාර්ත වසය. සසිියල්ල හටරගෙන බිඳී නැව ය ව නුවන දකළ ජීවිතේ සු සමාහිත සංකප්ප සමාහිතහිතකින් පිරිසිදම සිතුවිලි අපේ හිත් පුරා හැකි තා දුරටඇත්වෙන පුළුවනේ. වහ අවබෝධ කරගන්න හොඳ සිතුලිපින් සිතුලි ුල් තු ප සිතුලිත් වැරදි තරහ වහිර යම පනකොටේක රදක් කියල දැ හිති බැරකරගන්න. ඔබේ එදිනදා ජීවිතය තුළ ඔබ දැඩි උත්සාහයෙන් අධිස්ථානයෙන් කටයුතු කරනවා. ඒවා තුළ ඔබ සහට අතරමංවෙ මේ දැඩි ආසාවද්‍ය තරහවදද ඕනුන් පරදායාමදද කියලා නැවත හිතට කතා කර නෑනෑ අවංකෝම කාගිවල් දෙවල් උදුරගන්නනේ. මගේ හැකයාාවෙන් දක්ෂතාවේ. මගේ අනාගතයට එහපත් කරන්න පස් පෞද්දසාකුසල්ලින් බැහැවෙල කරන උත්සාහයක් අන්නයට වරදක් නෙමෙ මේ සිද්ධ කරන්නේ කියෙන තමාගේම හිත තුළින් ඔබට දැ ගට පුලුවින්. මලක් නෙලාගෙන ඇවිදිින් බුදුපුදට තැබවා මලේ ප්‍රසන්න බවදුටවා මිලාලමෙල යනවා කිසිවක් ස්තිරනැති බවදන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශාවකව බවට පත්වෙලා. ඒ සිතගැන දෙසූ දහම හොඳින් අහලා රාගදෝසමහ කෙලෙසුම් බැහැර කරගෙන සසාමාහිත හිතක් ඇතිකරගත්තොත්. පිරිසුදු මලක් සේ හිත පිරිසුදු ඔබ පාට මොකක් වුවත් හමේ පාට හදවතිින් සුපසන් වූ ජීවිතයක් ඔබට ලැබෙයි. හිතන්නට යයි අරාධනා කරමින් නිදුක් වේවා. නීරෝගිවේවා සුව පත්තේවා උතුම් තක්‍රා සත්්‍ය ධර්ම අවබෝධය පිණිසම උපනිශ්‍රවේවා හැම දෙනාටම උතුම් තුනරුවන් සරණයි. සමාජ්‍ය සංගායනා.